ना वर्तमान प्रति तत्व पता करना पड़ता अभी प्रधान पता कर प्रथम मूण दी लती है ना बरपतल प्रश्न कोरोना वायरस से प्रश्न कोरोना वायरस से රටට ඇති කරලා තියෙන රට නෙමෙයි ලෝකෙටම ඇති කරලා තියෙන විනාශකාරී තත්ත්වය ගැන මම හිතන්නේ අපි සියලු දෙනාම හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා. මෙතෙන්දී අපි දකින දේ තමයි විශේෂයෙන්ම අපේ රටේ දේශපාලනඥයෝ එක බොරු කීකිය වංචා කර කර ජනතාව නොමග ඇර ඇර ජනතාව රවට්ටුවට දේශපාලනඥයන්ට කොරෝනා වෛරසය රවට්ටන්න බැරි වෙලා තියෙනවා. කොරෝනා වෛරසය කියා ගන්න ආකාරය දේශපාලනඥයන්ට හංගන්න බැරි වෙලා තියෙනවා. එතකොට නමුත් අපි දැක්කා කොරෝනා වෛරසය රටට කරන හානිය වළක්වා ගන්න ඒකෙන් ජනතාවට වෙන උදව් නවත්වා ගන්න අපට ජනතාව ආරක්ෂා කිරීමට මේ රටේ රජයට විශාල වගකීමක් තියෙනවා. මෙරටේ රජය තමයි මෙතනදී ජනතාවගේ ජීවිත ගැන රටේ පැවැත්ම ගැන වාසියම ගන්න ඕනේ. නමුත් අපි දැක්කා ආරම්භයේ ඉඳලා කොරෝනා වෛරසය ආරම්භයේ වෙලේ ඉඳලා මේ රටේ රජය කිව්වම මේ අවස්ථාවේ රටේ පාලකයා තමයි රට මෙහෙවන්නේ. මේ රටේ පාලකයා නිවැරදි තීන්දුව ගත්තා. ඔහු ලෝකයේ සියලුම නායකයන් සියලුම රටවල් වෛරසය ගැන අවබෝධ කරගෙන වෛරසයේ කියන භයානකත්වය තේරුම් අරගෙන ඒ ගැන ක්‍රියාත්මක වෙනකොට මේ රටේ පාලකයා මේක විහිළුවකට ගත්තා. මේ රටේ පාලකයා කොරෝනා වෛරසය 28 දෙනෙකුට හැදිලා ඉන්නකොටත් මේක නිකන් විහිළුවක් සෙල්ලමක් හැටියට අරගෙන තමයි කතා කරන්නේ. මේ රටේ ජනතාවට 28 දෙනෙකුට හැදිලා කියලා එළියලා තියෙනවා. මහරිච්ච කට්ටිය, එළි නොවෙච්ච කට්ටිය කියන අපි වෙලේ දන්නේ. ඒ වෙලෙත් එතුමා මේක මේ තත්වාදයට එක සංසන්දනය කරන්න උත්සාහ කළා. කොරෝනා වෛරසයේ තත්වාදයකට සංසන්දනය කරනවා කියන එකෙන් තේරෙන්නේ වෛරසය ගැන තේරුම් අරගෙනත් නෑ. මේක ලෝකේ පිළිගත්තු පැන්ඩමික් එක තත්වාදය ගැන තේරුම් අරගෙනත් රටේ තත්වාදය ක්‍රියාත්මකුනේ කොහමද ඒක තේරුම් අරගෙනත් නැහැ වෛරසය ගැන තේරුම් අරගෙනත් එතකොට මේ ආකාරයට 28 දෙනෙකුට හැදිලා තියෙනකොට ගණන් ගන්න නැතුව හිටියා 70 දෙනෙකුට පමණ හැදුනාන් පස්සේ තමයි රටේ ඉන්දිමීතිය ගේන්න රට ලොක්ඩවුන් කරන්න ක්‍රියාත්මක වුණා. එතකොට තත්ත්වය බරපතල වෙලා ඉවරයි. අපේ රට කුඩා රටක්. අපේ රට 25ක් හෝ 75ක් ආසන්නයෙන් ඉන්නවා කියන එක ලොකු ප්‍රශ්නයක්. එතකොට මේ පාලකයා දුරදිග බලලා ක්‍රියා කරේ නැහැ. අවශ්‍ය වෙලාවට තීරණ ගත්තේ නැහැ. අපේ අහේතුවට කනගාටුවට කාරණාවක් මම දැක්ක ඊයේ පෙරේදා කොළඹ පුරපති කුමිය රූපවාහිනියට ඇවිල්ලා කියනවා මේ රටේ පාලකයා දුරදිග බලලා දුරදිග දක්නා නුවණින් ක්‍රියාත්මක කරේ හින්දා අපි මේක පාලනය කරගන්න. මේ ගුවපත් කුමී එක්සත් ජාතික පක්ෂයේ ජනතාවගේ ඡන්ද වලින් ඒ කුපේ වාඩි වුණ කෙනෙක්. මේක පක්ෂපාත භේදයකින් තොරව සියලු දෙනාටම සත්‍ය වැටහෙන අවස්ථාවක්. මම හිතන්නේ ඊට ඉස්සරත් ওই කුපේ වාචිලා හිටපු එක්කිනාටම තිබුණා ඒ අසනීප. එතකොට ඒ කුපුවට වාඩි වුණාම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලින් ගිහිල්ලා ජනාධිපතිට කඩේ යන්න හදනවා. මේ රටේ පාලකයා දුරදක්නා නුවණින් වැඩ කරපු නිසාලු මේ කොරෝනා වෛරසය පාලනය කරගන්න. කුමියගේ පුත්‍රයාත් මං කියන්නේ අපේ සංවිධි ජන බලවේගයෙන් මැතිවරණය ඉදිරිපත් වෙනවා. මම හිතනවා එතුමිය වගේ වකීම් රහිතව ක්‍රියාත්මක වෙන්න එතුමා ඉදිරියේදී වැඩ කටයුතු නොකරයි කියලා. එතකොට ඒ ප්‍රබාද වුණා තීරණ ගන්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපි දැක්කේ අවසාන කොරෝනා අසල්තෙන් කියදෙන දින දෙකක් ඇතුළතාව 500 ඉඳලා 600ට
ඉතිස්සල් 400 ඉඳලා 500ටත් තව දින දෙකක් ඇතුළත ඊට කලින් සිය දෙනාව දින 4ක් ඇතුළත ඊට කලින් සිය දෙනාව දින 8ක් ඇතුළත පළවෙනි හැද පළවෙනි සිය දෙනා ඇවිල්ලා තිබුණ දින 30ක් පමණ ඇතුළත මේ ආකාරයට මේක සීග්‍රයෙන් ව්‍යාප්ත වෙනවා ඒක හින්දා මේක තාමත් මේක බරපතලකම තේරුම් ගන්න නැතුව ක්‍රියාත්මක කිරීම මේ රටේ පාලකයා ඇතුළුගේ රජය රජයේ වාගීත්වය ඉතා කනගාටුදායක අවස්ථාවක් කනගාටුදායක තත්ත්වයක් ඒ අතරෙම අපි දැක්කා පාටපක්ෂ ભેදකින් තොරව මම කතා කරනවා මේ කරුණ ගැන වෛද්‍ය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම ඔවුන් මෙතෙන්දී ඉතාම නිවැරදි ස්ථානයක ඉඳගෙන නිවැරදි ස්ථාවරයක ඉඳගෙන ක්‍රියා කරනවා ඒක අපි මං හිතන්නේ ගෞරවය අපි අනිවාර්යයෙන්ම ඔහුට ඔවුන්ට දෙන්න ඕන මම දැක්කා ලේකම් කුමා ડોક્ટર හරිත මහත්මයා උපලේකම් කුමා නවී දිසානායක ඒගොල්ලෝ ඉතාම හොඳ ස්ථාවරවල ඉඳගෙන මේ රජය අපි දෙන උපදෙස් පිළිගන්නේ නැහැ කොරෝනා වෛරසය ගැන උපදෙස් දෙන්න විශේෂඥයෙක් වෙන්න ඕන දැන් මේ රටේ සාමාන්‍ය පුද්ගලයෙකුට වුණත් පොඩ්ඩක් බුද්ධිමත් නම් මේක පැහැදෙන ආකාරය ගැන තේරුම් ගන්න පුළුවන්. ඒකෝට මේ වෛද්‍ය සංගමය එල්ලේම රජයට චෝදනා කරනවා. ඒගොල්ලෝ කෙලින්ම ජනාධිපතිට පහර ගන්න අකමැති වගේ පේනවා සමහර ලාට. නමුත් ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ උපදෙස් පිළිගන්නේ නැහැ කියලා. අතීතයේ වුණත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපේ රජයේ විරුද්ධව කතා කරපු අවස්ථා තිබුණා. විශේෂයෙන්ම සයිතම් සිද්ධි වගේ තැන්වලදී මං හිතනවා එතෙන්දී ඒගොල්ලෝ හිටපු ස්ථාවරය මං පිළිගන්නවා ඒක හින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගොඩක් අවස්ථාවලදී රටට අවශ්‍ය වෙලාවට හොඳ ස්ථාවරයක් ඉඳලා තියෙනවා මේ අවස්ථාවේදී ඒගොල්ලෝන්ගේ උපදෙස් පිළිගන්න දිමදි කරමින් පාලකයාට කඩේ යන විශේෂයෙන්ම රියත්මග කියලා ඒ මාර්ගය අනුගමනය කරමින් පාලකයාට කඩේ යන පිරිසක් ඉඳගෙන දෙන එක එක උපදේ මේ රටේ පාලකයා පිළිගන්නා බව අපට වැටහි ගිහිල්ලා තියෙනවා. ඒක කනගාටුවට කරුණක්. ඊළඟට මේ රටේ පාලකයා ඇතුළු රජයට වමනා වෙලා තියෙන වර්තමාන කොරෝනා වෛරසයෙන් ජනතාව බේරා ගන්න නෙමෙයි. ජනතාවගේ ජීවිත බේරා ගන්න නෙමෙයි. ඔවුන් තෝමනලා තියෙන ඡන්දයක් තියෙනවා. ඡන්දයක් කියලා ඉක්මන්ට හදිස්සියේ 3/2ක බලයක් ලබා ගන්න. මේ ඡන්දය ඉක්මන් කරන්න ඕනේ. තවදා වුණා ඡන්දයක් තිබුණා. ඒ තේනලා අවුරුදු 5ක් ඉදිරියට ඒ ආණ්ඩුව ඒගොල්ලන්ට ගෙනියන්න පුළුවන්. ඒක අපට එහෙම බල තණ්හාවක් නැති හින්දා තමයි. අපි ජනාධිපතිවරණ ඉවර වුණාම අපි ආණ්ඩුව මේගොල්ලන්ට බාරදු. අපට පාර්ලිමේන්තුවේ ශක්තිය තිබුණා. පාර්ලිමේන්තුවේ උන්ට වඩා විශාල ශක්තියක් 113 අපිට තිබුණා. ඒත් අපි බල තණ්හාවක් නැති හින්දා තමයි අපි ඒගොල්ලන්ට රජය බාර දුන්නේ. ඒත් ඒ වගේ පසුබිමක ඉඳගෙන ඉස්සෙල්ලම මේ කොරෝනා වෛරසය ගැන තේරුම් ගන්න නැතුව තිබුණ ආණ්ඩුව විසිරෙව්වා මේ රටේ පාලකයා. ඊට පස්සේ ඔහු ඉතාම දඩින් දාගන්නවා ඡන්දයක් තියෙනවා. මේ ඡන්දය තියන්න හදන්නේ මොකද හදිස්සියේ මේ පාලකයාට තේරුම් ගිහිල්ලා තියෙනවා. ජනතාව රවට්ටලා බලයට ආවට එතනින් එහාට ඔහුගේ අක්තියභාවය ඔහුගේ කාර්යක්ෂම නොවීම ඔහු අකාර්යක්ෂම පුද්ගලයෙක් බව ඔහුගේ රජය අකාර්යක්ෂම බව ජනතාව තේරුම් ගමින් සිටින නිසා මේක ජනතාවට සම්පූර්ණයෙන් තේරුම් යන්න ඉස්සෙල්ලා ඉක්මනට ඡන්දයක් කියන්න මේ උමනා කියලා. ඒක හන්ද තමයි ඡන්දෙට හදිස්සි කරන්නේ. අපිට ඡන්දෙට හදිස්සි යන්නේ නැහැ. අපි ඡන්ද වලට බය නැහැ. අපි විපක්ෂයට ගියේ කැමැත්තෙන්ම ගියේ. හැබැයි විපක්ෂයට යාමත් මම නම් තදින්ම ප්‍රතික්ෂේප කරනවා. අපි විපක්ෂේ වාඩි වුණේ අපේ එක්සත් ජාතික පක්ෂේ නායකයාට පිටකොද්ද තිබුණ නැති. ජාතික පක්ෂ නායකයාට කෙලින් වැඩ කරන්න ආත්ම ශක්තියක් පිටකොන්දක් තිබුණ නැති හින්දා අනවශ්‍ය වෙලාවක අපි ඇවිල්ලා විපක්ෂේ වාඩි වුණා. අපට ආණ්ඩුවක් ගෙනියන්න ශක්තියක් තියෙද්දි ජනාධිපතිවරණය පැරදුනා කියලා ආණ්ඩුව පාර්ලිමේන්තුව ඒ අනුව විපක්ෂයට යාමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒකට මේ කෙසේ හෝ වේවා මේ කාරණා මත අපි විපක්ෂයට ගියා. නිකන් අපි බලය අතහැරියා. ආයි බලයට එන්න අපට හදිසියකුත් නැහැ. නමුත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට අපට අවශ්‍යතාවය තියෙනවා. අනිත් පැත්තෙන් අපි දකිනවා මේ ඡන්දේ තියන්න අදිස්ස නිසා මේ ආණ්ඩුව සහ පාලකයාට එක එක උත්තර වැටි කරනවා. ජනතාව
මොනවා වුණත් කවන්නේ නැහැ. ජනතාවට, අපේ දරුවන්ට, අපේ පවුල්වලට, අපේ දෙමව්පියන්ට මොනවා වුණත් කමක් නැහැ කියලා ඡන්ද තියන්න හදන ඉන්න තමයි. ඡන්දයක් තියන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියලා පෙන්වන්න තමයි දැන් සුමාන දෙක තුනකටම කලින් පාසල් මේ මාසේ 11 වෙනිදා පටන් ගන්නවා විශ්වවිද්‍යාල සහ පාසල් කියලා ප්‍රකාශයක්. මොකද එතනින් ඒගොල්ලෝ පෙන්වන්නේ නැහැ දුවා දැන් දරුවෝත් යනවා නම් පාසල් වලට විශ්වවිද්‍යාලත් පටන් අරන්න. ඡන්දයක් තියන්න බැරි වෙන හේතුවක් නැහැ රජයේ සේවකයන්ට වැඩ කරන්න පුළුවන් කියලා. ඒ වගේ වාතාවරණයක් ගොඩනගන්න තරම් ඒ දරුවන්ගේ ජීවිත අනතුරට හෙළලා හෝ මේ ඡන්දය තියා ගැනීමට තරම් මේ පාලකයා සහ මේ ආණ්ඩුව ආත්මార్థකාමී වෙලා. මේක ඉතාම ලැජ්ජා සහගත තත්ත්වයක්. මම හිතන්නේ එවැනි මානසිකත්වයක යුක්ත කට්ටියට එවැනි මානසිකත්වයේ පාලකයෙකුට අපේ ජනතාවගේ අනාගතය බාර දෙන්න එක නුවණට හුරුයි කියලා. මොකද ඔවුන්ගේ පැවැත්ම, ඔවුන්ගේ බලලෝභීභාවය, ජනතාවගේ ආරක්ෂාව පැවැත්ම අභිබවා යනවා කියන එක මේකෙන් හොඳට ඔප්පු වෙනවා. ඊළඟට සහන ජනතාව සැලසීමේ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන් අසාර්ථකයි. අපි දකිනවා රූපවාහිනියේ ඉතින් නිතර දකිනවා ඒවා අපි ලයිව් දකිනවා. ඒ දකින් තැන්වලදී අපි දකිනවා සහන ප්‍රියල් 5000 ලබා ගැනීම සඳහා ජනතාව කොච්චර කටනක් කරනවාද. ඒ රුපියල් 5000 මෙහෙයුම සම්පූර්ණයෙන් අසාර්ථකයි. ඒ රුපියල් 5000 ගන්න ජනතාව තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පවා අමතක කරලා හොර කමින් සමහර තැන් වලට ගිහිල්ලා දඟල්නවා. ඒත් ඒක ලබා ගන්න. ඒ රුපියල් 5000 දීම ජනතාවගේ ඔස්බැන්දුමක හරහා ජනතාව රැවටීමක් පමණ. ජනතාව රවට්ටලා මෙහෙම දෙයක් වෙනවා කියනවා. ඒක දේශපාලනය ගාව ගත්තා. රාජ්‍ය සභා මට්ටමේ දේශපාලනඥයින්ට ඒක මෙහෙවන් ඉඩ දුන්නා. දීලා ඉවරලා මේ මුදල් වංචා කිරීම අනිවාර්යෙන් ආරම්භ කළා. දැන් මෙහෙම බැලුවොත් අපි දැක්ක ආරංචි අනුව අපි දැක්කා චීනෙන් ඩොලර් බිලියන 1.2ක් ඇමරිකාවෙන් ඩොලර් මිලියන 800ක් පමණ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ඔය ආකාරයට ඩොලර් බිලියන 2ක් ඩොලර් බිලියන 2ක් පමණ මුදල් මේ කාලේ රජයට ලැබුණා. රජය අතුරු සම්මත ගිණුම් වලින් ඒ අනුමතලා තියෙන මුදල් වලට අමතරව. එතකොට මේ ඩොලර් බිලියන 2ක් කියන්නේ වර්තමාන වැළුවම රුපියල් බිලියන 400ක්. රුපියල් බිලියන 400ක්. මේ රටේ ඉන්න පවුල් 165න් පවුල් 140ක් දුප්පත් කියලා සැලකුවොත් මේ 140ට රුපියල් 10000ක් දුන්නත් මාසෙකට යන්නේ බිලියන 40ක්. බිලියන 40ක්. රුපියල් 10000 ගානේ පවුල් 140ට දුන්නත් මේ කියන්නේ රටේ පුරවැසියන්ගේ භාගයකට වැඩි ප්‍රමාණයක් දුන්නත් මාසෙකට දෙන්න පුළුවන් බිලියන 40. එතකොට බිලියන 400ක් කියන්නේ මාස 10ක් රුපියල් 10000 ගානේ වුණත් දෙන්න පුළුවන්. මේ වෙලාවේ ආර්ථික කටයුතු කිසිදු සිද්ධ වෙන්නේ නැහැ. සංවර්ධන වැඩ සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රමුඛත්වය දෙන්න පුළුවන් මේ වැඩේ. මේ වගේ දෙයක් කරන්න හැකියාව තියෙද්දී අපි දකිනවා අතීතයේ වගේම මේ කට්ටිය නැවතත් මුදල් වංචා කිරීමට පටන් අරන් තියෙනවා. මේ රටේ ජනතාව ඊයාගේ සොහොන හැදීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් මිලියන 90ක් හොරකම් කරපු පුද්ගලයා මේ රටේ පාලකයා කරගත්තා. නඩුව පවතිමින් තියෙද්දි ඊළඟට ඇවන්ගාඩ් හරහා අර අවිජාවාරම හරහා වර්ෂයකට බිලියන 11ක් බිලියන 11ක් කියන්නේ කෝටි 1100ක් වර්ෂයකට රජයට අහිමි කරපු පාලකයා නඩුවක් තියෙද්දි මේ රටේ ජනාධිපති වෙලා. ඒත් ඒගොල්ලන්ගේ පැටි කිරි ඒකනම් ගුණාවි මුදල් හොරගම් කරපු ආකාරය මේ රටේ හැමෝම දන්නවා. ඒ වගේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිතුතුමා ප්‍රකාශ කරා මේ මුදල් හොරගම් කරා මම කනගාටු වෙනවා මම රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා මේ හොරාට සමාව දීම ගැන. එවැනි තත්ත්වයක් තියෙද්දි ඒ පැටිගිරියේ තියෙන මිනිස්සුන්ට මේ වගේ විශාල මුදලක් හම්බුනාම මේක වංචා කරන්නේ නැහැ කියලා හිතනවා නම් ඒ හිතන මිනිහා නොම්බර් එකේ මෝඩයෙක් කියනවා. යථාර්ථයේ තේරුම් ගන්න කැමති නැති කිසිම මොලයක් පාවිච්චි කළා බුද්ධියක් පාවිච්චි කළා යථාර්ථයක් දකින්න බැරි මොඩෙක් වෙන්න ඕනේ මේ මුදල් වංචා කරන්නේ නැහැ කියලා හිතනවා. ඒක තමයි යථාර්ථය. නමුත් ජනතාවට සහන ලැබෙන්නේ නැහැ. ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලීමේ හැකියාව තියෙද්දි අවශ්‍ය මුදල් තියෙද්දි මේ රජය මැතිවරණයක් ගැන දඟල්නවා රෙන්න ජනතාවට ආරක්ෂා කිරීම ජනතාවගේ කෑම බීම ඉඳුම් හිටුම්
ඔවුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය ඒවා ගැන කිසිම දෙයක් සලකන්නේ නැතුව වැඩ කරනවා කියන එක අපට ඉතා පැහැදිලි. ඊළඟට ඇඳුම් නීති ඉවත් කරන ක්‍රමය ගැන අපි පැහැදීමක් නැහැ. ඇඳුම් නීති ඉවත් කරන ක්‍රමය ප්‍රායෝගික නැහැ කියලා රජයේ වෛද්‍යතුමුගේ සංගමය පවා ප්‍රසිද්ධියේ කියලා තිබුණා. අර පුද්ගලික ඇඳුම්පතේ අංක 90 ජනතාවට එළියට යන්න දෙනවා කියන එකත් ප්‍රායෝගික නැහැ කියලා අපට පේනවා. ඊළඟට ප්‍රවාහන පහසුකම් වලදී බස්වල වාඩි වෙන්න කියලා තියෙන ක්‍රමය අනුව බස් දුවන්න බෑ කියලා පුද්ගලික බස් අයිතිකරුවන් කියලා තියෙනවා. ළංගමයටත් බෑ විදියට බස් එකක් දුවන්න පාඩුයි. ඒකට මේ වගේ ප්‍රායෝගික නැති හේතු කාරණා කියලා ඒකේ බර ජනතාව පිටින් පටවලා මේගොල්ල පැත්තට බලාගෙන ඉන්නවා කරන්න බැරි දේවල් ජනතාවට කරන්න කියලා. ඒකට ඇඳුම් නීතිය සහ ජනතාවට එළියට ඒමට ලබා දෙන අවකාශ මේවා ප්‍රායෝගික සිද්ධ වෙන්නේ නැහැ. මේක අධ්‍යයනය කරලා නෙමෙයි කරන්නේ. මේක ගැඹුරින් අධ්‍යයනය කරලා හොයා බලලා ඒ කරුණු කාරණා එකට සංසන්දනය කරලා එහෙම ගන්න තීන්දුව කියලා නෙමෙයි. ඒක නිසා මේ රටේ අපි දකිනවා අනිවාර්යයෙන්ම ඉවත් කරපු දවසට මිනිස්සු පොළවල් වල තැන තැන පොර කනවා. ආර්ථික මධ්‍යස්ථාන බස්වල එක ගොඩේ වාඩිවලා. ඊට අමතරව අපි දැක්ක අනිවාර්යයෙන්ම ඉවත් කරාට රජය අනුරාධපුර කුලියාපිටිය වගේ ප්‍රදේශවල ජනතාව එළියට ආවේ නැහැ. ඒ ඒ කඩ හිමියෝ සාප්පු හිමියෝ කඩ ඇරියේ නැහැ. ඒකෙන් තේරෙනවා ජනතාව දන්නවා දන්නවත් තියෙනවා කියලා. ජනතාව ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාවට අවබෝධයක් තියෙනවා මේක භයානක තත්ත්වයක් කියලා. ඒක හංගන්න හදනවා ආණ්ඩුව ඇදිමේදී ඉවත් කළා ජනතාව එළියට බස්සලා. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මේ තත්ත්වය අනුව මේ රජයේ වැඩ කරන්න අපේ ජනතාවගේ ජීවිත අනුකූලව වැටෙනවා. රටේ අනාගතය එහරහා රටේ ආර්ථිකය මේ සියල්ලම වැරදි මාර්ගයට යනවා කියන එක අපිට ඉතා පැහැදිලිව පේනවා. ඊළඟට අපි දකින ඉතාම අශෝබන ක්‍රියාවක් තමයි කැපකිරීම කරන කට්ටිය ඉන්නවා මේක. විශාල වශයෙන් කැපකිරීම කරන අපි දකින රණවිරුව විවිධ හමුදාවල ඊළඟට පොලිස් නිලධාරීන් ඊළඟට වෛද්‍ය ක්ෂේත්‍රයේ ජාතික වෛද්‍ය අධ්‍යක්ෂක ජෙනරල්තුමා නිල් ජයසිං මැතිතුමා ඒ වගේ විශාල පිරිසක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන කට්ටිය. ඒ සියලු දෙනා විශාල කැපකිරීම් කරනවා. නමුත් අපි දකිනවා රජය මේ වෙලාවේ මේ කොරෝනා මර්ධනය කරන්න තව අපි ළඟටවත් ඇවිල්ලා නැති වෙන්නේදී කොරෝනා මර්ධනය කිරීමේ ගෞරවය රජයට ලබා ගැනීමට ඉතා පෙරේද විදියට කෙලහලමින් ඒ කැපකිරීම් කරන ධෛර්යමත් වෙන විදිය වැඩ කරනවා. फेसबुक तदीन मिया एक प्रतिक्षेप करे नया राजा पतित लकला मर्दने प्रकाश करा गया राज्य पाल क्या जनाधिपति आगमें प्रतिक्षेप कर लौर मेवा देवा सिद्धवेनो एक अणुअे संपूर्ण मानसिक हेतु कैपेगिरी में वेड करना ඊළාට අපි දැක්කා පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිතුමා අජිත් රෝහණ මහත්මයා. එයා එතුමා ඉතා ජනප්‍රියයි. එතුමා ඉතා විශාල කැපකිරීමකින් කියන එතුමාගේ රාජකාරියට. අපි දැක්කා හිටපු ගමන් සුමාන දෙකක් විතර එතුමා ආගිය අතක් නැතිව කියලා. එතුමාටත් යම්කිසි බලපෑමක් ආවා කියලා අපිට හිතන්න පුළුවන් ඒවා. ඒ අනුවම අපි දකිනවා අපි දැක්කා ඊයේ පෙරේද මම දැක්කා ස්වාමීන් වහන්සේ නමක් අනිල් ජයසිංහ ඒ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයාට එතුමාට හැල්ලුවර් ලක් කරලා අපහසෙල් ලක් කරලා වායු සමීකරණය කරපු කාමරවලින් එළියට බහින්න ඒ වගේ දේවල් කියලා එතුමාට අපහාස කරනවා. එතුමා ඉතා ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක්. මට බෝම්බේ වැදිලා මම මාරාන්තික තුවාල ලැබලා ජාතික රෝහල ඉන්න කොටත් ඒ කීරුපු අධ්‍යක්ෂකතුමා ආයෙ වෙලෙ. හොඳ ඉතිහාසයක් තියෙන වෛද්‍යවරයෙක්. විශාල කැපකිරීමකින් වැඩ කරා. එතුමා පවා හැල්ලුවල්ලක් කළා මේ ස්වාමීන් වහන්සේ කතා කරනවා අපි දැක්කා. ඒ ස්වාමීන් වහන්සේ මම දැක්ක පෞරි දවස්වල එකපාරක් කියලා තිබුණා ජනාධිපතිගේ හදවත හොඳයි එතුමා වටේ ඉන්නේ කුක්කෝ කියලා. එතකොට මම හිතන්නේ ඒ ස්වාමීන් වහන්සේ ජනාධිපති වටේ ඉන්නේ කුක්කෝ කියලා කිව්වේ ඒ ස්වාමීන් වහන්සේ නැතුව අනිත් අය ගැන මම හිතන්නේ ඒ කිව්වේ. එතකොට ඒ වගේ ප්‍රකාශ නිකුත් කරන අතරෙම අර කැපීමෙන් වැඩ කරන වෛද්‍යවරුන් වැනි අය ඇල්ඩුවර් ලක්කෙන් විදිය ප්‍රකාශ නිකුත් කරන එක
හිතන්නේ ජාතික අපරාධයක්. ඒ වගේ අයට අපි මානසිකව ශක්තිමත් කරන ඇරෙන්න අවශ්‍ය ධෛර්යය සහයෝගය දෙන ඇරෙන්න එක්තර මානසිකලා අවධානමක් අරගෙන ජීවිතේ පරදුවක් කියලා වැඩ කරන එක එහෙම සලකන එක මම හිතන්නේ ඉතාම නිර්ලජ්ජිත වැඩක්. මම හිතන්නේ ඒක ජනතාව රටට ආදරේ ජනතාව ඒක අනුමත කරයි කියලා. ඒ අතරම එවැනි අයට එවැනි නිලධාරීන්ට ඇල්ලුවට ලක් වෙන කතා කරලා ඒ කැපකිරීම කරන අය අවතක්සේරු කරලා කතා කරනගේ අරමුණ තමයි මේ ක්‍රියාදාමයේ සම්පූර්ණ ගෞරවය මේ රටේ පාලකයන් ලැබිය යුතුයි. මේ රටේ පාලකයා විතරයි කැපවීමෙන් වැඩ කරන්නේ. ඒක හන්දා ඒ ගෞරවය ලැබෙන්න ඕනේ. මේ අනිත් ඔක්කොම කැපවීමෙන් වැඩ කරන්නේ නැහැ කියලා චිත්‍රයක් මවන තමයි මේ කට්ටිය උත්සාහ කරන්නේ. ඒක ඉතාම නිර්ලජ්ජිත වැඩක් හැටියට මම දකින්නේ. මම නැවතත් ඒක කියන්න ඕනේ. ඊළඟට අපි දැක්කා නායක හමුදා රණවීරුව විවිධ හමුදාවේ සියුදනා වගේම නායක හමුදා රණවීරුව විශාල කැපවීමකින් සේවය කරා මේ කාලය පුරාවටම. අවාසනාවකට යම් කිසි ප්‍රදේශයක රාජකාරී කරපු අයට මේ රෝගය ගොදුරු වුණා. ඊට පස්සේ ඒක කඳුගුරු කුල ව්‍යාප්ත වුණා. මේ අවස්ථාව ඉතාම කණගාටුදායක අවස්ථාවක්. මේකට හේතුව හැටියට මම දකින්නේ සාමාන්‍යයෙන් රණවිරුව හමුදා පතිවරු ඉඳලා පල්ලහ ඒගොල්ලන්ට වාකීමක් ලැබුණාම ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජීවිත අවදානම ගැන නොසිතා තමයි ඒ වගකීම් ක්‍රියාත්මක කරන්නේ රටේ. ඒක තමයි මේ විවිධ හමුදාවල සහ පොලිසියේ ඒ රණවිරුවන්ගේ මානසිකය. එතකොට ඒ වෙලාවට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ අඩුපාඩු ගැන කතා කරන්නේ නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ගැන ඒගොල්ලෝ කතා කරන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ආරක්ෂාව ගැන කතා කරන්නේ. ඒගොල්ලෝ උපරිම ශක්තියෙන් ඒ රාජකාරිය සම්පූර්ණ කරන්න කැප වෙනවා. නමුත් අර ආරක්ෂක අමාත්‍යාංශය වගේ ඉන්න කට්ටිය ඒගොල්ලන්ට වාසියමක් තියෙන ඒගොල්ලන්ගේ යුතුකම තමයි මේ රණවිරුවෝ ක්‍රියා කරන ආකාරය ගැන බලන් ඉඳලා ඒගොල්ලොන්ගේ ආරක්ෂාව ආදිය තහවුරු වෙන ආකාරයට ගතියුතු පීවරවල් ගැනීම අවශ්‍ය උපදෙස් දීම ඒවා සිද්ධ වෙන්න ඕන. ඒවා සිද්ධ වුනේ නැති හින්දා තමයි මේ වෙලේ අපි දැක්කේ රණවිරුවන් වෙනුවෙන් ආරක්ෂා අමාත්‍යාංශය මුකුත් කරේ නැහැ. රාජකාරි පැටවුවා විතරයි වගකීම් දුන්නා විතරයි. මේ ආරක්ෂක අමාත්‍යාංශය ආරක්ෂක ලේකම් ඉන්නවා. මේ දස්සල අපි දකින්නේ එතුමා රටේ පාලකයාව මුරුංගත්තේ තියන්න කතා කරන එක කතා පවත්වන එක තමයි අපි දකින්නේ. කොට ඒ වගේ දේවල් සිද්ධ වෙනවා ඇරෙන්න එතුමා මේ රණවිරුවන්ගේ පැවැත්ම කොහමද, ඒගොල්ලන්ට ආරක්ෂාව තියෙනවද, ඒගොල්ලන්ට අවශ්‍ය උපකරණ තියෙනවද, ඒ පැත්ත ගැන බැලුවේ නැහැ. කොට ඒ අඩුපාඩුකම සිද්ධ වෙච්ච නිසා ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ නායක හමුදා රණවිරුවන්ට මේ වැනි වදුරකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒකමම දකිනවා මගේ අත්දැකීම් අනුව විශාල පසුබෑමක් ආරක්ෂක අමාත්‍යාංශයේ පැත්තේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක ලේකම්වරයා ඇතුළුව ඒගොල්ලන්ගේ වගකීම් පැහැරලා තියෙනවා. ඒගොල්ලන්ට ඒ සේවය වගකීමෙන් යුතුකමක් ඉෂ්ට කරලා නැහැ ඒගොල්ලෝ රණවීරුව වෙනුවෙන්. ඒකන් තමයි ඒ තත්ත්වයට ඒගොල්ලෝ පත් වුණේ කියන එකයි මගේ මතය. ඊළඟට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මේ ගැන දිගින් දිගටම මෙතුවන් කොමසාරිස්තුමා මේ ගැන දන්න උගත් අය නීතිඥවරු වගේ අය කතා කරා. මේ ගිතා සරලයි. රටේ ව්‍යවස්ථාව අනුව මේ රටේ පාර්ලිමේන්තුවක් පවතින්න බෑ. පාර්ලිමේන්තුවක් නැතුව මාස 3කට වැඩි කාලයක් මේ රට පාලනය වෙන්න බෑ. මේ රටේ පාලකයාට ජනාධිපතිට අඩේ යන බඩගෝස්ත්‍ර වෙනුවෙන් ඔහු වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්ති. සමාජ්‍ය ආත්මක උත්සේ පාවා දීලා රටේ ස්වයංවිභාවය අමතක කරලා ජනතාවගේ පරමාධිපත්‍යය අමතක කරලා ඌට කඩේ යන්න කැමති නොයෙක් තාරාතිරුන් ත්‍රිස් මේ රටේ ඉන්න අය මැතිවරණ ඕනේ නැහැ. ජනාධිපතිට මේක කරන්න පුළුවන්. ඒ වගේ මෝඩ ආත්මාර්ථකාමි කිසිම බුද්ධියකින් තොරව කතා කරනවා. නමුත් ව්‍යවස්ථාවේ තියෙනවා නම් මාස 3යි තියෙන්න පුළුවන් පාර්ලිමේන්තුවක් නැතුව මේ රටේ. ඒක අපි අකුට ක්‍රියාත්මක කරන්න ඕන. මේ රටේ පාලන ක්‍රමය දේශපාලන ක්‍රමය ඇදිලා තියෙන්නම ප්‍රධාන වශයෙන් අධිකරණය
ව්‍යස්ථාදායකය සහ විධායකය කියන කාරණා තුන උඩ ඒක නිසා ව්‍යස්ථාදායකයට පාර්ලිමේන්තුවට ජනාධිපති වග කියන්න ඕන එහෙම තමයි ව්‍යවස්ථාව තියෙන්නේ ඒකට ජනාධිපතිට බෑ ඔහුට නිදහසේ නිදැල්ලේ ඉඳගෙන මේක කල්ගියක් බූදලයක් වගේ රටපාලනය කරන්න ව්‍යස්ථාදායකයා අමතක කළා ව්‍යස්ථාදායකයේ තිබිය යුතු තැන තියන්න ඕනේ ජනාධිපති ව්‍යස්ථාදායකයට වග කියන්න ඕන එහෙම තමයි පාර්ලිමේන්තු අපේ රටේ ව්‍යස්ථාව හැදිලා තියෙන්නේ ඒ ව්‍යවස්ථා හරහා තමයි අපේ රටේ ජනතාවට ලැබිය යුතු ගෞරවය ජනතා පරමාධිපත්‍යය අපි ලබා දීලා තියෙනවා. ඒවා හැල්ලුවට ලක් කරලා වැඩ කරන්න යනවා නම් ජනාධිපති. ඔහුට බෑ තමාගේ කැමැත්ත අනුව තමාට කැමති හෙංචයියුතියක් විතරක් වට කරගෙන මේ රට පාලනය කරන්න මේක යාගේ බූදලයක් නෙමෙයි. නමුත් ඒකට ඔහුට ශක්තියක් දෙන්න එහෙම කරාට කමන්නේ නැහැ. එහෙම කරාම හොඳයි. පාර්ලිමේන්තුවට 225න් වැඩක් නැහැ. ඒ වගේ කතා කියේ කියේ. ඒ සරෙප්පුලව කන කිරිස රටට ආදරේ නිසා නෙමෙයි ඒව කරන්නේ. කොහොමද කියන්නේ පාර්ලිමේන්තුවේ 225 වැඩක් නැහැ කියලා. මම ඉඳලා තියෙනවා පාර්ලිමේන්තු දෙකක. අද වෙනකන් කාටවත් බැරි වුණා මට ඇඟිලි දික් කළා කියන්න මම 725ක්වත් 75ක්වත් හොරගම් කළා තියෙනවා. වංචා කළා තියෙනවා. මගේ රාජකාරිය මගේ ඇරිය. අපි රටට සේවය කළා තියෙනවා. එතකොට එහෙම හැල්ඩුවල් ලක් කරනවා. අපි හිතමු තරුණ මන්ත්‍රීවරු. ඔවුන් උගත් අය ඉන්නවා. උපාධිධාරීන් ඉන්නවා. නීතිඥයෝ ඉන්නවා. වෛද්‍යවරු ඉන්නවා. ඔවුන් විරුද්ධ චෝදනා නැහැ. ඒකට එක එක කට දෙන පළියට කිව්වට 225 වැඩක් නැහැ අපිට ගෝඨාභය රාජපක්ෂ හිටියොත් ඇති කියලා. ඒ වගේ දේවල් පිළිගන්න තරම් හැල්ඩුවල් ලක් වෙන තරම් වහල් බායට පත් වෙන තරම් අපි ලෑස්ති නැහැ. මම හිතනවා මේ රටේ කිසිම පුරවැසියෙක් එවැනි දේ අනුමත කරලා වහල් බායට පත් වෙන උතු නැහැ කියලා. ඒක හන්ද ඒක ගෝඨාභය රාජපක්ෂ ඇතුළේ කිසිම තේරුම් ගන්න ඕනේ. එහෙම දේවල් ඒගොල්ලෝ හිතේ තියනවනේ. එහෙම දේවල් ඒගොල්ලෝ සිහින දකින්නවනේ. ඒවා කාදාවත් යථාර්ථයක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක. ඒගොල්ලන්ට අභියෝග කරලා කියලා දෙන්න කැමති. ඊළඟට අනිත් පැත්තෙන් අපි දකිනවා ඉතාම කණගාටුදායක තත්ත්වයක් වියත්මක. දැන් මේ වියත්මක කියලා එකක් තියෙනවා පහුගිය කාලේ පුරාවට ගියා. අපි දකිනවා මේ මේ ප්‍රශ්නේදී මේ වියතුන් එච්චර මේ රට ගැන හිතලා ජනතාව ගැන හිතලා නෙමෙයි කතා කරන්නේ. ඒගොල්ලොන්ගේ කල්පියාවෙන් ජනතාවට සේවයක් වෙන්නේ නැති. මම දැක්ක වියත්මගේ ගම්පා දිස්ත්‍රික්කයේ ඉන්න නාලගොඩ හැමතුමා එතුමා කියනවා බන්දුල ගුණවාදන කිව්වා බන්දුල ගුණවාදන කිව්වා මේ රටේ අපේ නිස්සල නිවාඩ් කබ්‍රා එයා කිව්වා EPF එකෙන් සල්ලි ගන්න පුළුවන්. ඒක ප්‍රතික්ෂේප කරා නාලගොඩ. ඊළඟ බන්දුල ගුණවාදන කිව්වා විදේශවල තියෙන සල්ලි මේ රටේ වැසියාගේ ගේන්න මෙහෙට. ඒකත් නාලගොඩේ ප්‍රතික්ෂේප කළා. ඒතෝ නාලගොඩේ වගේ යම් කිසි කෙනෙක් අහනවා ඔබතුමාත් ඉන්නේ ඒ පිළේම නේද? ඔබතුමා කොහොමද ඒක විවේචනය කරන්නේ? එතකොට වියත්මගේ නාලගොඩේ ඒවා කියනවා නෑ අපි මේ වෙනකොට මම සාමාන්‍ය පුරවැසියෙක් විතරයි ඉන්නේ. ඒගොල්ලොත් එක්ක මම එකතු වෙලා නෑනේ. ඉදිරියට එකතු වෙද්ද දන්නේ නෑ රජයක් පිළිදෙනකොට. ඒක හන්ද මට මගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. ඒතකොට ඒ කියන්නේ මේගොල්ලෝ වියත්මගේ පඬිතියෝ තමාගේ ඇත්ත කොට නගා ගන්න හදනවා තමන්ට ඕන ගමන් යන්න හදනවා රෙන්න එක පිලකට එකතු වෙලත් නැහැ එක පිලක් හැදියේ වැඩ කරන්න ඉගෙනගෙනත් නැහැ ඒ පිලේ කතා කරන දේවල් අනුමත කරන්නේ නැතුව සමහරවිට විවේචනය කරන එක හොඳයි නමුත් ගිරියේදී අපි එකතු වුණාම අපි එහෙම කරන්නේ නැහැ කියලා කියන තත්යකට වැටලා තියෙනවා ඒතකොට ඒ අතරේ අපි දකින්නේ වියත්මගේ මේ වෙලේ රට පුරා ගියාට ඒගොල්ල තමයි වියතුන් කියලා රටට සේවයක් කරන්න බැරි කොට්ටාසයක් හැටියට අදහසක් හරියට ප්‍රකාශ කරන්න බැරි කිසිසක් හැටියට අපි දකිමු. ඊළඟ අපි දැක්ක අනුරාධපුරයේ ඉන්න වියත්මගේ තව ප්‍රධානී එයාත් වෛද්‍යවරේ. එයා මන් දැක්ක පහුවිදාස්සල කෑ ගහනවා හැම දිස්ත්‍රික්කෙම ඇඳිරි නීතිය ගේන්න බාරයි. දැන් මීට සුවාන දෙක තුනකට ඉස්සර. මොකද මෙයාට ඇතිලා තියෙන ප්‍රශ්නේ තමයි එයාගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරගන්න බෑ එයාට. ඒකන්ද එයා කියනවා මේක හැම පැත්තෙම එකපාරට ඇඳිමිදි තියන්න එපා ඉක්මනට පුළුවන් තරම් අයින් කරන්න අයින් කළා ඡන්දවලට යන්න පුළුවන් මේක හේතුව තමයි මේ ඇඳිමිදි තිබුණ කාලේ ඔහුට මුල්්‍යමය වශයෙන් විශාල ප්‍රහාරයක් ලැබුණා ඔහුගේ පුද්ගලික සායනාදී පවත්වන්න බැරුව ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න බැරුව ආදායම් මාර්ගය හැරුණා ඔහු කෑ ගහන්න පටන් ගත්තා ඊළඟට මම දැක්ක ඔහු කියනවා නන්නත්තාරයන් දේශපාලනක් කියන තුන් ඡන්දේ ඕන වෙලා තියෙනවා ඡන්දේ ඕන වෙලා නෙමෙයි මේ ඡන්දේ මේ කල් දාන්න තියෙනවා නමුත් ඔහු දන්නේ නැහැ රාජපක්ෂ වරුණු නොවැම්බර් 16 ට ඉස්සෙල්ලා ගියා වුණේ නන්නත්තර වෙලා තමයි හිටියේ දේශපාලනේ හැම තමයි
සමහරු දිනනවා සමහරු පරාදිනවා. එතකොට පරදුනා කියලා ඉවරලා උතුමාට වඩා පිළිගැනීමක් ওই විපක්ෂින් දේශපාලනඥයින්ට තියෙනවා. ඒගොල්ල ජනතා නියෝජිතයෝ. ඒගොල්ල ජනතාව එක්ක ජීවත් වෙන කට. මම අහන්න කැමතියි මේ වෛද්‍යවරයාට අනුරාධපුරේ ඒ වියත්මගේ ලොක්කගෙන් මේ කාලේ අඩු ගන්න ජනතාවට පාංගෙඩියක්වත් දුන්නද එතුමාගේ සල්ලි වලින් කියලා. එතුමා නන්නත්තර දේශපාලනඥයෝ ගැන කතා කරනවා. එතුමා ජනතාව වෙනුවෙන් මේ ඡන්දයක් ඕනේ නැහැ. ඒ වගේ එදාටන් විරෝධී කතා පවත්වන ඇරෙන්න. එතුමා අඩු ගන්න එතුමාගේ මුලදී අනුරාධපුරේ පැත්තේ ඉන්න දුප්පත් මිනිහෙකුට පාංගෙඩියක්වත් දුන්නා. එවනම් මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ මේ වියත්මග කියලා ඉන්නේ කිසිම වටිනාකමක් නැති කුස්සක් වගේ කුස්සක් බින්දා වගේ චරිත කීපයක්. ඔවුන් දැන් ජනතාව අතරට යන්න අවස්ථාව ලැබිච්ච වෙලාවේදී ඔවුන් වටිනාකමක් නැති මිනිස්සු බව ජනතාවට එළියමින් පවතී. ඒක හින්දා වියත්මග අසාර්ථකයි. වියත්මග වෙන ව්‍යාපාර හරහා ගෙනාවු නායකයොත් අසාර්ථකයි කියන එක අපිට ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන් අවබෝධ වෙමින් තියෙනවා. ඊළඟට අපි දැක්ක පෞද්ගලස්සල පාර්ලිමේන්තුව වටේ නම් යුද හමුදා දාලා තියෙනවා. යුද හමුදාව කියන්නේ ඉතාම ගෞරවණීය ආයතනයක්. යුද හමුදා ඒගොල්ලොන්ට ඒගොල්ලෝ රාජකාරි වලට යෙදීමේදී අවශ්‍යතාවය මත පමණයි ඒගොල්ලෝ යොදවන්නේ. ඒගොල්ලොන්ට පොලිසිය රාජකාරි බාර දෙන්න හොඳ නැහැ. පොලිසිය තියන්නේ පොලිසිය රාජකාරි කරලා. සාමයේ තියෙන කාලයක මේ රටේ සාමයේ පවතින කාලයක් මේක. ත්‍රස්තවාදයක් නැහැ. අදිසි නීතියක් නැහැ. එහෙම අවස්ථාවේ යුද හමුදාව දාන්න පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේකෙන් තේරෙන්නේ මොකද මේ රටේ පාලකයාට හමුදා අයවලුන් රාජකාරි වලට යොදවන අය රෙන්න හමුදා වලට නියෝග දෙන අය රෙන්න වෙන කිසිම දෙයක් ගැන අවබෝධයක් නැහැ. එයා එක එක තනතුරු දෙන ආකාරයෙන් උපේහිගෙන යනවා. ඉස්ප්‍රාමික හමුදා නිලධාරීන් තමයි හැමතැනටම දාන්න හදන්නේ. ඒකට එහෙම රටක් ගෙනියන්න පුළුවන්. මේ රටේ ඉන්නවා පරිපාලන නිලධාරීන් වෘත්ති මේ වශයෙන් දක්ෂයෝ. ඒගොල්ලෝ මුතුනත්තේ තියෙන අය හැමතැනටම හමුදා ඉස්ප්‍රාමික නිලධාරීන්ම දාලා හරියනවා. අපි ඒක අනුමත කරන්නේ නැහැ. මුවත් ඉස්ප්‍රාමික හමුදා නිලධාරීන්. නමුත් අපි කියව තියෙනවා මටත් රාජපක්ෂලා දුන්නා ලේකම් දූර දෙකක් තම හමුදායේ නැස්සෙන්න ලෑස්ති වෙනකොට. ලියුම් දෙකක් එව්වා මම ක්‍රීඩා අමාත්‍යාංශය ලේකම් කළාත් එව්වා විදේශ වෙළඳ අමාත්‍යාංශය ලේකම් කළාත් එව්වා මම ලියුම් දෙකම ප්‍රතික්ෂේප කළා. මම දැනගත්තා ඒක මට ගැළපෙන්නේ නැහැ. ඒවා ගැළපෙන පිරිසක් මේ රටේ ඉන්නවා. නමුත් වර්තමාන පාලකයා හැමතැනටම හමුදා නිලධාරීන් ඉන්නවා. ඒ වගේ තමයි මෙයා පාර්ලිමේන්තුවට මේ වෙලේ රටේ හදිසි නීතියක් නැත්නම් මේ රටේ ත්‍රස්තවාදී ප්‍රහාර නැත්නම් පාර්ලිමේන්තුවට අවිගත් අයගෙන් එල්ල වෙන ප්‍රහාරයක් වෙන දෙයක් තර්ජනයක් බුද්ධි කරුතු ඇවිල්ලා නැත්නම් මොනවට යුද හමුදා යොදවලා. මෙයා අතීතයේ එයාගේ පැටිගිරිය තමුන්නාටලා දන්නවා අතීතයේ පොලිස් රාජකාරි වලට හමුදා යොදවලා අපි දැක්ක රතුපස්සල අන්තිමේ හමුදා බටේ වෙඩි කියන්න සිද්ධ වුණා. අන්තිමේ හමුදා බටේ නමවරු වැටුණා. ඒගොල්ලෝ හිරගෙවල් වල ලැග්ගා. ඊට පස්සේ අපි දැක්ක හිරගෙදර ඇතුලේ තියෙන ප්‍රශ්නයක් විසඳන්න යුද හමුදාව හිරගේ ඇතුළට ඇවිල්ලා ඒක අවසානයේ සිද්ධ වුණේ හිරකරුවන් 35 දෙනෙක් මහදවල් එක පේළියට හිටවලා වෙඩි දීලා. එවැනි අවාසනාවන්ත සිද්ධි සිද්ධ වෙලා තියෙනවා මේ පාලකයාගේ අතීතයේ. අපි දන්නවා ඔහුගේ පැටිගිරිය අනුව අතීතයේ වැරදි තැන් වලට රණවිරුව යොදවල ඉවරලා රණවිරුව අමාරුවට වැටුණා. රණවිරුව අපහසුතාවයට පත් වුණා. රණවිරුවන්ට හිරගල් ලගින්න සිද්ධ වුණා. ඒකන්ද මේ පුරුද්ද මෙයා නැවත නැවතත් කිරීමෙන් අපට පේන්නේ මෙයා දන්න එකම ක්‍රියාදාම මේක විතරයි. දර්ශනයක් නැහැ. දැක්මක් නැහැ. දේශපාලන දර්ශනයක් එතුමාගේ ඔළුවේ නැහැ. දැක්මක් නැහැ. ඒක නිසා හැම එකම යුද හමුදා යොදවලා විවිධ හමුදා යොදවලා කරන්න පුළුවන් කියලා එතුමා හිතාගෙන ඉන්නේ. මොකද එහෙම කරලා එතුමා බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කටවල් වහනවා. ඒගොල්ලොන්ට අනතුරු අඟවනවා. ඊළඟට ඒගොල්ලෝ කරපු රාජකාරී ගෞරවය ගන්න එතුමා සහ එතුමාගේ සහෝදරයින් පෙළට හිටගන්න. ඒකට ඒ ක්‍රමවේදය තමයි නැවතත් මොවුන් මේ කරන්න හදන්නේ. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න හමුදා යෙදවීම අපි තරයේම ප්‍රතික්ෂේප කරනවා. ඒක අවශ්‍ය වැඩක් නෙමෙයි. ඒ කරන්නේ හමුදා බලය වැරදි ලෙස පාවිච්චි කරන්න යනවා කරලා හමුදාවල රණවිරුව අපහසුතාවයට නීතිය හමුවේ අපහසුතාවයට පත් කරන්නයි හදන්නේ. බොහොම ප්‍රශ්න තියෙනවා නේද?